मन मुलिम हितुआ मेघावस्थावक करगाने ओबटे अपे कृतवेदित्व हृदयाग्नि स्तुतिये पुदकर सिरिनटे मुखदे अपि पाहुकीय दावस्क मेरटे इतिहासे विनस्करबो मिनिसुबावटे पातुना ओबे पाहुकीय खातिरे जातिक जनबलवेगे गाल दिस्त्रिके जयग्रहणेट उरदुन पिरिसाई एनिसा ओबट अबे हृदयांगम स्तुतिय अभी यदा गहुवे सहोदर सहोदरिणी एसे मेसे खातिरयक निमे विशेषयेन्म ए खातिरय कियन्ने मे रटे मेथेक पवति देशपालन संस्कृतिय वेनस करन्नट उरदुन खातिरय ए मोकद कियनवनम अभी दन्नवा मेच्चर कालय मे रटे देशपालने कियनदे එක්තරා වෙලා තිබුණේ සමාජයේ එක්තරා පිරිසකට විතරයි අපි වගේ ඔබ වගේ අපි හැමෝම වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දේශපාලනයට මැදිහත් වෙන්නට ඉඩක් තිබෙන්නේ නැහැ විශේෂයෙන්ම කාන්තාවන් විදිහට අපි වෙ හැමදාම ඡන්දේදී කතිරය ගන්න විතරයි පාවිච්චි කරේ හැබැයි ඔබ දන්නවා මේ රටේ ඡන්ද හිමිනාම ලේඛනයේ 156ක් ඉන්නේ කාන්තාවෝ හැබැයි හැමදාමත් ඡන්දයක් ලැබෙද්දී අපි ගාවට එනවා මොනවා හරි කියනවා කීයක් හරි දෙනවා අපේ ඡන්දය ගන්නවා විතරයි ඒ වගේම තමයි මේ රටේ තරුණ පරම්පරාව අපිට හැමදාම මහලුකු හීන තිබෙන්නේ හැබැයි අපි දන්නවා අපිට මෑත කාලයක් වෙනකම් උදාහරණ තියෙනවා මේ රටේ දේශපාලකයන් ඒ තරුණ තරුණියන්ගේ තිබ්බ ඒ අහිංසක හීන සිල්ලරට විකුණමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු සඳහා තමයි තරුණයන්ව යොදාගත්තේ තරුණියන්ව යොදාගත්තේ ඒක අහිංසක වාහන හීනයක් වේවා රට රැකියා හීනයක් වේවා මේ වගේ හීනවලට තමයි ඒ අය තමන්ගේ දේශපාලනික අරමුණු එකතු කරගෙන තිබ්බේ හැබැයි දැන් ඒක වෙනස් අපි ඒ ඉතිහාසය වෙනස් කරා ඔබ අපි එකතු වෙලා ඒ ඉතිහාසය වෙනස් කරා අපි වගේ සාමාන්‍ය පුරවැසියන්ට දේශපාලනයට මැදිහත් වන්නට ඔබ එදා ඉඩක් දුන්නා ඒ නිසා තමයි මෙවර මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමු ඉතා ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් මේ රටේ සෑම ශිෂ්‍යයක්ම නිරූපණය වෙන විදිහට නියෝජනය වෙන විදිහට පත් කරලා තියෙන්නේ. අපි දන්නවා දැන් අපේ වත්මන් ජනාධිපති සහෝදරයා අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මේ නව රජය ඉතා වේගයෙන් වැඩ කරමින් මේ රටේ වෙනසක් කරන්නට තමන්ගේ වැඩපිළිවෙළවල් අපේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ වගේම මේ ජනතාව ඒ වැඩපිළිවෙළවල් වලට අනුමැතිය දෙමින් අපි වටා වේගයෙන් එක්රොක් වෙලා තියෙන බව අද දවසේ මේ බද්දේගම පිටිය දැක්කම අපිට හිතා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි මේක හරි ඉතිහාසගත වෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා දැන් අපිට නායකයෙක් ඉන්නවා. හරියටම කියනවා නම් ලීඩර් කෙනෙක් ඉන්නවා. විමත් හොඳයි පිච්චකත් හොඳයි ප්‍රේක්ෂකාගාරයත් හොඳයි හැබැයි දැන් මේ ගේම් එක ප්ලේ කරන්න හොඳ කණ්ඩායමක් ඕනේ අන්න ඒ කණ්ඩායම හොයාගන්න තමයි දැන් අපිට වෙලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ විදිහට මං හිතන්නේ ඔබ ඉතාම වාසනාවන්තයි ඉතාම සමබර ශක්තිමත් කණ්ඩායමක් අපේක්ෂකයන් විදිහට ඔබට මේ වේදිකාවෙන් දැක ගන්නට පුළුවන් මේ වේදිකාව තුල ඉන්න අපේ මාලි මාවේ අපි එකට අපි 12 දෙනාගේම කණ්ඩායම ඇතුලේ විවිධ වෘත්තිකයන් ඉන්නවා ඒ වගේම ඒ සෑම පුද්ගලයෙක්ම තමන්ගේ වෘත්තීය නිපුණත්වය වගේම කාලයක් සක්‍රීය දේශපාලනය තුල අත්දැකීම් ලබාගත් පිරිසක් හැබැයි අපි දන්නවා සමහර විට අපේ රටේ බොහෝ මිනිසුන්ට අපිව මුහුණු වලින් නොහඳුනනවා වෙන්නට පුළුවන් ඒකට හේතුව තමයි මෙතන ඉන්න බොහෝ පිරිස් කිසිම කෙනෙක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනයක නිරත වෙලා නැහැ හැමදාමත්
ඒ හැම කෙනෙක්ම පොදු අරමුණක් වෙනුවෙන් තමයි තමන්ගේ දේශපාලනය එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීය ජීවිතයන් පවා කැප කරලා තියෙන්නේ. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනයේ සංස්කෘතිය වෙනස් වීම තුල මේ රට මීට වඩා යහපත් දේශයක් බවට පත් කරන්න අවශ්‍යයි කියන ඒ අවංක සත්භාවී චේතනාව තියෙන දේශපාලන නායකත්වයන් දැන් ඉස්මතු වෙමින් තියෙනවා. සම්මානෙන් මේවා හැම ලේසියට වෙන දේවල් නෙමේ. අපේ රටේ පළමු වතාවට තමයි පොදු ජනතාවගේ සිතුම් පැතුනොත් දේශපාලනය කියන සිතුම් පැතුනොත් මේ දෙකම එකට සමපාත වෙන අවස්ථාවක් ඇවිත් තියෙන්නේ. මේ වගේ අවස්ථාවන් ලෝක ඉතිහාසයේ එන්න නම් එක මහා සංහාර, ලේ වැගිරීම්, යුද කිරීම්, සිවිල් යුද්ධ වගේ තත්ත්වයන් ඇති වෙන්න ඕනේ. හැබැයි ඔබ ඒක කරා එක බැලට් පේපරයක එක කතිරයක් ගහලා මේ රටේ මෙතෙක් පැවතිච්ච ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය ඔබ වෙනස් කරන්නට උරදුන්නා. ඒ නිසා මේ යන ගමනේ අපි පීලිපයින්නවා නම් පීලිපයින්නට හිතාගෙන ඉන්නවා නම් ඒක තමයි දේශපාලනිකව අපි කරගන්න ඉතිහාසයේ විශාලම වැරැද්ද වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා ඉතාම සහෝදරත්වයෙන් අපි අපේ සහෝදරාත්මක දෑත් දිගු කරලා කලින් මැතිවරණයේදී අපේ ප්‍රතිවාදී නගපු ඒ අවලාද බොරු වලට රැවටිලා ඡන්දය නොදුන් අපේ ආදරණීය පුරවැසියන්ට අපි ආරාධනා කරනවා දැන් තමයි අපිත් එක්ක ඔබත් එකතු වෙන්න ඕන හොඳම වෙලාව. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා දැන් අපි හැමෝම එකට එකතු වෙලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඒ අරමුණ වෙනුවෙන් අපි හැම කෙනෙක්ම උර දෙන්නට ඕනේ. අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට දැන් බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ තරුණියට තමන්ගේ රට ගැන විශ්වාසයක් ගොඩනැගෙමින් තියෙනවා. අපි දන්නවා මේ විශ්වාසය දිනා ගන්නට මේ සිහිනය දිනා ගන්නට ඉතාමත් කටුක අත්දැකීම් සහිත ඒ වගේම තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරපු පරම්පරා මේ රටේ හිටියා. ඒ වගේම දැනු තමන්ගේ කිසිම පෞද්ගලික ලාභයක් නැතුව වතුර උගුරක්වත් බලාපොරොත්තු නොවී මේ සටන වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරන ඔබවන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඔබ ඒ අපිට දී තිබෙන විශ්වාසය අපි බාරගෙන තියෙන්නේ අපේ දෙවුර මත පැටවෙච්ච වගකීමක් වෙනුවෙනුයි. ආදරණීය සහෝදර සහෝදරයනි, ඒ වගකීම අපි බාරගන්නේ වගවීමක් විදිහටයි. ඒ විශ්වාසය අපි අපමණ ඍණකින්වත් කඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ ඇවිත් තියෙන විජයග්‍රහණය අපි තවත් පියවරකින් ඉදිරියට අරගෙන යන්න ඕනේ. මන් දන්නවා ගාලු දිස්ත්‍රික්කයේ කියන්නේ හැමදාමත් එක අඩියක් ඉස්සරහට තිබ්බොත් ආයේ තවත් ශක්තියකින් අඩි දෙක තුනක් ඉස්සරහට තියෙන පිරිසක් බව අපි දන්නවා. ඒ නිසා අපිට නියත වශයෙන්ම විශ්වාසයි මේ එළඹෙන මහමැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයන් ඔබ ඉහලින් මෝසවා තබන බවට අපිට විශ්වාසය තියෙනවා. ඔබ අහලා ඇති අපේ රටේ අයිබෝ ඩෙනිස් ෂූරින්ගේ මෙන්න මෙහෙම ගීතයක්. අභිමානවීය වූ නවෝදයේ හෙට හෙදේ හිරු පායනවා, සැකයේ පිනිබිඳු සිඳිලා යනවා, අලුත් දෑයක් හෙට උපදිනවා. මෙච්චර කාලයක් අඳුරේ තිබ්බ දේශයක් ගැන තිබුණු සැක සංකා උදාහිරු කිරණකින් වන් එවන් නායකත්වයකින් එළිය වෙලා තියෙන අවස්ථාවක දැන් අපිට මේ දේශය ගැන සුබ සිහින ආයේ දකින්නට හොඳම වෙලාවයි. ඒ නිසා අලුත් දෑය නියත වශයෙන්ම හෙට උපදිනවා. ඒ වෙනුවෙන් තවත් මැතිවරණයකින් මේ ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයකින්ම කෙළවර කරන්න ආදරණීය ගාලු දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ජාතික ජන බලවේගයට ජය, ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයටත් නියත ජය ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පෙමින් අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබ හැම කෙනෙක්.